පහුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුවට බැඳුම් කර කොමිසම වාර්තාව ඉදිරිපත් වුණා. ඒ වගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව ඉදිරිපත් වුණා. මේ දෙක පිළිබඳවම පාර්ලිමේන්තු විවාදයක් ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි ඉල්ලා සිටියා. ඒ වගේම විපක්ෂයේ විදිහට අනිකුත් කණ්ඩායම් ඒ විවාදයේ ඉල්ලා සිටියා. 22 වෙනිදා පැවතු පක්ෂ නායක රැස්වීමේදී ඉතා පැහැදිලිව ඒ සඳහා පෙබරවාරි 10 වෙනිදාට පෙර විවාදයක් පවත්වන්නයි කියලා අපි ඉල්ලා සිටියා. නමුත් ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා පෙබරවාරි 10ට කලින් මේ වාර්තා ගැන විවාද කරන්න බෑ, ඒ සඳහා අවස්ථාවක් දෙන්න බෑ කියලා දිගටම ආණ්ඩු පාර්ශවයෙන් මේ විවාදය ප්‍රතික්ෂේප කරා. නැවත 24 වෙනිදා පක්ෂ නායක රැස්වීමක් කැඳවුවා. ඒ අවස්ථාවේදීත් අපි ඉතා පැහැදිලිවම මේ වාර්තා දෙක පිළිබඳවම පාර්ලිමේන්තුවේ විවාදයන් ඉල්ලුවා. ඒ අවස්ථාවෙත් ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කරා. ඒ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්ද සමරසිංහ ඇමතිතුමා, ඒ වගේම නිමල් සිරිපාල ඇමතිතුමා, ඒ දෙන්නම හිටියා. ඒ දෙන්නම ඉඳදී තමයි ආණ්ඩුව පැත්තෙන් මේ විවාදයක් දෙන්න බැහැ කියලා කිව්වේ. ඒ නිසා අපි විපක්ෂ විදිහට පෙබරවාරි මේ ඡන්දෙට කලින් මේ කොමිෂන් වාර්තා දෙක පිළිබඳවම විවාදයක් පවත්වන්න ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩු පාර්ශවයෙන් ඒ ප්‍රතික්ෂේප කරා, ඔවුන් බෑ කියලා කිව්වා. ඒ අතරතුර තමයි ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරේ මේ බැඳුම් කර වාර්තාව පිළිබඳ විවාදයක් 10 වෙනිදාට පෙර තියෙනවා නම් තියනෝ කියලා එතුමාගේ පැත්තෙන් අභියෝගයක් කරේ. ඇත්තම ගත්තොත් අභියෝගයක් කරේ. එතුමා කිව්වේ මේ චෞර කණ්ඩායම් සන්දානගත වෙලා මේ කොමිෂන් වාර්තාව විවාද කරන එක පස්සට දැම්මා. සෝ අපි නැවත කතානායකතුමාට පහුගිය සිකුරාදා ලිඛිතව දැනුම් දුන්නා. අපි ඉල්ලුවා දෙන්න බැහැ කිව්වා. දැන් ජනාධිපතිතුමත් කියලා තියෙනවා විවාදයක් 10 වෙනිදාට පෙර දෙන්න කියලා. ඒ අනුව වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ විවාදය ඉක්මනින් ගන්න කිව්වා. ඒ අතරතුර අගමැතිතුමා දෙනියායිදි ප්‍රකාශයක් කළා තිබුණා පෙබරවාරි 8 සහ 9 මේ විවාදය ගන්න පුළුවන් කියලා. නමුත් මැතිවරණ කොමිසම මගින් දැනුම් දීමක් වෙලා තියෙනවා. එහෙම වුණොත් ඡන්දේ කල් දාන්න වෙනවා. මොකද 8-9 මාධ්‍ය මගින් මේව ප්‍රචාරය කරන්න බෑ. මේ මැතිවරණයට ඒක බලපානවා. ඒක ප්‍රශ්නයක්. මැතිවරණ නීති රීති අනුව මැතිවරණට අදාළ දේවල් ප්‍රචාරය කරන්න බෑයි කියලා. ඉතින් එතකොට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉතා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ විදිහට අපි දිගින් දිගටම මේ කොමිෂන් සභා වාර්තා දෙක පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පෙබරවාරි 7 වෙනිදාට පෙර පවත්වන්න කියන එක දිගින් දිගටම ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා වේදිකාවේ අභියෝග කරලා වේදිකාවේ චණ්ඩී කතා කිව්වට වැඩක් නැහැ. එතුමාට පුළුවන් එතුමාගේ විධායක බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව කැඳවන්න. මොකද අපිට මතකයි කොළොන්නාවේ කුණුකන්ද කඩන් වැටිච්ච වෙලාවේ එතන ජීවිත ගන්නක් අහිමි වෙච්ච වෙලාවේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව හදිසිය කැඳෙව්වා. ඒ විතරක් නෙමෙයි, එදා අගමැතිවරයා රටේ හිටියෙත් නැහැ. අගමැතිවරයා විදේශගත වෙලා ඉන්න මොහොතකදීත් ජනාධිපතිතුමාට එතුමාගේ බලතල පාවිච්චි කරලා පාර්ලිමේන්තුව කැඳවන්න හැකියාව තිබුණා නම් එතුමාම අභියෝග කරන මේ කොමිෂන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු වාදය එතුමාට කැඳවන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ කතානායකතුමා හරහා පක්ෂනායක රැස්වීමක් කැඳවලා වහම මේ විවාදයේ 7 වෙනිදාට පෙර තියන්න. මොකද 8 වෙනිදා විවාදයේ ඇත්තට වැඩක් නැහැ. මොකද විවාදයේ පැවත්වන්න ඕනි මැතිවරණයට යම් නිශ්චිත කාලයකට පෙර අතව. මොකද මේකේ තියෙන කරුණු මේ රටේ ජනතාව දැනගත යුතුයි. ජනතාවට යම් කාලයක් ලැබිය යුතුයි මේ කරුණු පිළිබඳ වාද කරන්න, විවාද කරන්න, සංවාද කරන්න, මේ කරුණු අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් 8 වෙනිදා 9 වෙනිදා තිබ්බම මේව මාධ්‍යමකින් ප්‍රචාරය වෙලා පත්‍රවලින් යනකොට මැතිවරණය අවසන්. ඒ නිසා ඒක සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා 8 වෙනිදා කියන එක අර නිකන් විවාදයක් ඉල්ලපු නිසා දෙන්නම් වාලේ දෙන. විවාදේ ඉල්ලපු නිසා ජාමේ බේරගන්න ඔන්න මං 8 වෙනිදා දුන්නා. ඔන්න මං 8 කැමති නම් 8 9 10 දිගටම යන්න පුළුවන්. ඒ අර දෙන්නම් වාලේ විවාද නෙමෙයි යෝනි. හරවත්
කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් විවාදයක් පවත්වන්න ඕනි. ඒක පවත්වන්න නම් පෙබරවාරි 7 වෙනිදාට කලින් මේ විවාදේ පැවැත්වීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. එනිසා අපි නැවතත් අවධාරණය කරනවා එවැනි විවාදයක් පෙබරවාරි 7ට කලින් පවත්වන්න. ඒකෙදි පහුගිය මේ වාර්තා දෙක පිළිබඳ ප්‍රශ්න මතු වුණා. විශේෂයෙන්ම බඳුන්කර කොමිෂන් වාර්තාව එදා ඉදිරිපත් කරපු වාර්තාව මේ අපි සතුව තියෙනවා. මේකේ පිටු 946ක් තමයි තියෙන්නේ. මේ බඳුන්කර කොමිෂන් වාර්තාවේ පිටු 946. ඇමුණුම් තියෙනවා 206ක්. ඇමුණුම් වල තියෙනවා පිටු 206ක්. එතකොට මෙතන තියෙන 946යි මේ 206යි එකතු කරාම 1152යි. ඌට මේ බඳුන් කර වාර්තාව මෙහි පිටුගාන සම්පූර්ණ වාර්තාවේ පිටුගාන 946යි. ඇමුණුම් වල එකතුව ගත්තොත් ඇමුණුම් තියෙනවා කීපයක්. ඒ ඇමුණුම් වල එකතුව 206ක් වෙනවා. දෙකේම එකතුව ගත්තොත් පිටු 1152යි. ජනාධිපතිතුමා මේ අවුරුද්දේ මුල ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරා. ඒ විශේෂ ප්‍රකාශනයේ එතුමාම එතුමාගේ ප්‍රකාශනීම සඳහන් කරා මහබැංකු බැඳුම් කර කොමිෂන් වාර්තාවේ පිටු 1256ක් තියෙනවා කියලා. එතකොට එතුමා 1256ක වාර්තාවක් එතුමාට ලැබුණා. ඒ වාර්තාව තමයි මේ තියෙන්නේ කියලා මේ රටේ ජනතාවට කියපු එකයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච වාර්තාවේ පිටු ගානක අඩුවක් තියෙනවා. මේක දෙන්නේ 1152යි. ඇමුණුම් සහ එකතුව. එතකොට පිටු 100කට වැඩි ප්‍රමාණයක අඩුවක් තියෙනවා. ඒ නිසා තමයි පක්ෂනායක රැස්වීමේදී මේ පිළිබඳව අපි ප්‍රශ්න කරේ කොහොමද මේ පිටු අඩු වුනේ? මේකට හේතුව මොකක්ද? ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට මේ රටේ ජනතාව දැනුවත් කළ යුතුයි. නමුත් ජනාධිපති කාර්යාලයෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුන්නා යයි කියලා කථානායකතුමා පාර්ලිමේන්තුවට කිව්වේ මේක තමයි වාර්තාව මීට වඩා පිටු එකක්වත් නැහැ කියලා. සෝ අපි පක්ෂනායක රැස්වීමේදීත් පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරා මේතුරු පිටු 100 ගානකෝ. ඒ පිළිබඳව තහම් පැහැදිලි කිරීමක් නැහැ. ඒකට තමයි පාර්ලිමේන්තුවට ජනාධිපති ලේකම්වරයා කැඳවන්න කියලා පාර්ලිමේන්තුවේදී පක්ෂනායකයන් ඉල්ලීමක් කරේ. දේවෙනුවට අද ජනාධිපතිතුමා අද උදේ 9ට පක්ෂනායකයන්ට ආරාධනා කරලා තිබුණා එතුමා මුණ ගැහෙන්න. ඉතින් ඇත්තටම ගත්තොත් දැන් මේක සාකච්ඡා කර කර ඉන්න දෙයක් නෙමෙයි. ඉතා පැහැදිලිව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. එහි මුළු පිටු ගාන 1152යි. එතුමා ජාති අමතා කර ප්‍රකාශනයේ පිටු ගාන 1257යි. එහෙමනම් ඉතුරු පිටු ගාන කො ඒක පාර්ලිමේන්තුවට දැනුවත් කරා. ඒක රටේ ජනතාව දැනුවත් කරා. අපිට එතුමා එක්ක ගිහිල්ලා සාකච්ඡා කරලා තේරුම් ගන්න දෙයක් නැහැ. ඉතින් එතුමා කියපු දේ වැරදුනා නම් මොකක්ද ඇයි එහෙම කිව්වේ? ඒක වැරද්දක් වුණා නම් එහෙනම් වැරද්ද නිවැරදි කරන්න. මට ගණන් වැරදුනා. මේක ලියද්දි මේක කියද්දි. එහෙම වෙන්න පුළුවන් නේ. තේම කිව්වා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මේ පිටු යම් කිසි ප්‍රමාණයක් නීතිපති තියාගත්තා. නීති මේ කටයුතු සඳහා. ඒ වැලිදරව් කරන්න බෑ. එහෙම යුතු තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත් ඒක දැනගැනීමේ අයිතිය මහජන නියෝජිතයෝ විදිහට ඒ වගේම මේ රටේ ජනතාව විදිහට ජනතාවට තියෙනවා. ඒ නිසා අපි කියන්නේ සාකච්ඡා වලින් වැඩක් නැහැ. මේ පිටු අඩු වෙච්ච එකට මොකක්ද හේතුව කියනක මේ රටේ ජනතාව දැනුවත් කරන්න මෙතන ඉදිරිපත් කරපු වාර්තාවේ සහ එතුමා කරපු ප්‍රකාශයේ පිටු වල වෙනසක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ කුකුසක් සැකයක් දැන් ජනතාවට ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ පිටු අඩු උනේ? මොකද්ද මේකට උනේ? මෙතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ බැඳුම් කර කොමිෂන් වාර්තාව වගේම එතුමාට බාර දුන්නා පහුගිය කාලයේ තුල විභාග කරන ලද බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලේහා අධිකාරී අනිසලස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ ජනාධිපති කොමිෂන් වාර්තාව මේ කොමිසම වාර්තාවක් දුන්නා. ඒක තියෙනවා ප්‍රධාන සිදුවීම් 34ක් පිළිබඳව පරීක්ෂණ කළා. ඒ වාර්තාව ඇත්තටම දුන්නේ 2006 මැයි මාසෙ ඉඳලා තමයි මේවා දෙන්නේ. 2006 මැද ඉඳලා දෙනවා. ඒ වාර්තා පරීක්ෂණය අවසන් වෙච්ච
එකින් එක වාර්තා ජනාධිපතිතුමාට යවලා තියෙනවා. අතරම ගත්තොත් මීට කලින් මේ අවුරුද්දට කලින් සම්පූර්ණ කරපු පරීක්ෂණ අවසන් කරපු වාර්තා 17ක් යවලා තිබුණා. මේ අවුරුද්දේ මුල තවත් 17ක් එක්ක සම්පූර්ණ 34ම එතුමාට බාර දීලා තියෙනවා. දැන් මහ බැංකු බැඳුම් කර වංචා වගේම මේ මූල්‍ය අපරාධ පිළිබඳවත් වහාම පරීක්ෂණ පටන් ගත යුතුයි. ඒ නීති ක්‍රියාත්මක කළ යුතුයි. මේ දෙකේ වෙනසක් නැහැ. දැන් මේ දෙක ගත්තොත් ඔබ කාටත් පේනවා එක සමානයි. මේ බැඳුම් කර කොමිසම කොමිසමේ වර්තාව මේ තියෙන්නේ බරපතල මූල්‍ය පිළිබඳ වර්තාව. මේ තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ හොරකම්, මේ තියෙන්නේ අලුත් ආණ්ඩුවේ හොරකම්. මේ පහුගිය ආණ්ඩුවේ වගේ. ඒතර මේ දෙකම එක සමානයි. මේ දෙකම එක වගේ. බරින් සමානයි, ප්‍රමාණයෙන් එක වගේ. මේ දෙකේම හොරකම් වල බර ගත්තොත් එකයි. හොරකම් වල අඩුවක් නැහැ. කවුද පොඩි හොරා, කවුද ලොකු හොරා? එහෙම එකක් නැහැ. දෙකම හොරු. මේක තමයි මේ තියෙන්නේ. සර් මේ දෙකම පිළිබඳ පරීක්ෂණ පවත්විය යුතුයි. මේ දෙකම පිළිබඳ පාර්ලිමේන්තුවේ කඩිනම් විවාදයක් පැවැත්විය යුතුයි. ඉතින් මේ වර්තාවෙන් ඒ කියන්නේ කොමිෂන් වර්තාවෙන් බහමැක්කු බැඳුම් කර පිළිබඳ කොමිෂන් වර්තාවෙන් අනිත් එක වහන්න බෑ. කො දැන් ගොඩක් අය ඒ ගැන කතා කරන්නේ මහ බැංකුව බැඳුම් කර ප්‍රශ්නේ විතරයි කතා කරන්නේ. නෑ මේක යට ගහන්න බෑ. එතන මේ වර්තාව වගේම තව FCID එකේ මගින් කරපු පරීක්ෂණ ගොඩක් තියෙනවා. ඒ පරීක්ෂණ ඒවට අදාළව නීතිපති මගින් නඩු දැමිය යුතු එහෙම සිද්ධි ගොඩක් තියෙනවා. ඒවා තාම වෙලා නෑ. සම මේ ජනාධිපති කොමිෂන් වර්තාව විතරක් නෙමෙයි. FCID මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ උපදෙස් මත ක්‍රියාමාර්ග ගත යුතුව තියෙන ඒවා ගොඩක් නැවතිලා තිනවා, එන හිටලා තිනවා. නිසා ඒවත් වහාම ගත යුතුයි. ඉතින් ඇත්තටම ගත්තොත් මේ ජනාධිපති මූල්‍ය අපරාධ පිළිබඳ කොමිෂන් වර්තාව. ඉතින් ඒකේ ගොඩක් චෝදනා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු කට්ටිය. ධීවර අමාත්‍යාංශය. ඉතින් එදා ධීවර ඇමති රාජන් සේනාරත් ඇමතිවරයා, නියෝජ්‍ය ඇමති සරත් කුමාරත්. එතකොට අනුර විධානගමගේ මහියංගන ප්‍රාදේශ සභාවට අයිති ඉඩම් පිළිබඳව අයිතා ගණඳුනු කරපුවා. මේවා ගත්තොත් කෝටි ගණන්වල ගණඳුනු තියෙනවා. ඉතින් මේකේ වාර්තා ඇත්තටම බාර දීලා තියෙන දිනවකවණු ගත්තොත් මේ බොහෝ කාලයකට පෙර ජනාධිපතිවරයාට වාර්තාව බාර දුන් දිනය 2015 ඔක්තෝබර් 16 ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වංචාව පිළිබඳ 2015 ඔක්තෝබර් මහියංගන ඉඩම් පිළිබඳව මේ අනුර විධානගමගේ එයා සම්බන්ධයෙන් ඒ චෝදනාව සම්බන්ධයෙන් 2016 අප්‍රේල් 28 මේ අවුරුද්දේ ජනවාරි නෙමෙයි මේවා දුන්නේ ජනාධිපතිතුමාට බාර දීපු දිනේ තියෙනවා. ඊළඟට ස්වාධීන රූපවාහිනී ආයතනයේ පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ කටයුතු සඳහා අයතන ලෙස ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ආවරණය ලබා ගැනීම ඒ පිළිබඳ වාර්තාව දීලා තියෙන 2016 අප්‍රේල් 28 ඊළඟට හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගමට අදාළ එක ජගත් පුෂ්පකුමාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කණ්ඩායමේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ පිළිබඳ වාර්තාව දීලා තියෙන්නේ 2016 අගෝස්තු 12 බොහෝ කලින්. රක්නාලංකා ආයතනය සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් 1 මම මේ දින ඉතා පැහැදිලිව කියන්නේ මේ දින ඉතා වැදගත් වෙනවා. මොකද මේ වාර්තා දීලා ගොඩක් කල් SM රංජිත් උතුරුමැද පළාත් මහැමතිවරයා සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 27 ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදු කරපු වංචාව ඒකත් බාර දීලා තියෙන්නේ 2016. ශ්‍රී ලංකා එයාලයින් ශ්‍රී ලංකා කේටරින් ආයතනය සහ ගුවන් සමාගමේ දූෂණ ආක්‍රමිකතා එතන නිශාන්ත වික්‍රමසිංහ හිටපු සභාපති, ප්‍රියංක ජයරත්න හිටපු ගුවන් සේවා අමාත්‍ය 2016 ඔක්තෝබර් 27 ඒ වාර්තාව දීලා තියෙනවා. දැන් මේ අලුතෙන් කොමිසමක් පත් කරන්න යන්නේ ජනාධිපතිතුමා මේ ලංකා එයාලංකා සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් ඉදිරියේ පත් කරනවා කියලා කිව්වා. හැබැයි දැනටමත් මේ කොමිසමෙන්
මේකේ බොහෝ කරුණු අනාවරණය කරලා තියෙනවා. ඉතින් නඩු දානවා නම් නඩු දාන්න පුළුවන්. ක්‍රියාමාර්ග ගන්නවා නම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ගමනාගමන මණ්ඩලයක 2017 ජනවාරි ඒ වගේ ගත්තොත් මේ ගොඩක් වාර්තා බැසිල් රාජපක්ෂ වාර්තාව බාර දීලා තිය 2017 ජූනි 1 හම්බන්තොට වරාය මංගල්ලේ වරාය මං කරදීවර මංගල්ලේට 2016 දෙසැම්බර් 15 ඉතින් මේ මේ වාර්තාවට අදාළ මූලික වාර්තාවන් මේට අවුරුද්දකට අවුරුදු දෙකකට කලින් ජනාධිපතිතුමාට බාර දීපු දේවල්. ඉතින් ඒවැය පාඩු ප්‍රමාණය ගත්තොත් කෝටි ගණන් තියෙනවා. ඉතින් තීවර සංස්ථාවේ රුපියල් කෝටියයි ස්වාධීන රූපවාහිනී ආයතනයේ රුපියල් කෝටි 23 මාරක් පහුගිය රාජ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ආයතනයේ භාවිතා කිරීමෙන් සිදුවෙච්ච පාඩු. මීඩියා ෆැක්ටරි නියෝජිත ආයතනයේ දැන්වීම වල ස්පෙෂල් ස්පෙෂල් සොලියුෂන් නියෝජිත ආයතනයේ මේ වුණත් ඒ විස්තරාත්මකව තියෙනවා. ඊළඟට හලාවත වැවිලි සමාගමේ කෝටි 2යි රක්නාලංකා සමාගමේ 170යි සේවක යොදවා ගැනීම. ශ්‍රී ලංකන් කේටරින් ගුවන් සමාගම කෝටි 3යි. ජාතික රූපවාහිනී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු වෙනුවෙන් සිදු කර ඇති පාඩු ජාතික රූපවාහිනී නිදහස ටෙලිනාට්‍ය විකාශනය කර මුදල් ලබා නොගැනීම ඔහුගේ දැන්වීම 2014 12 8 සිට 2015 ජනවාරි 5 දක්වා නොමිලේ ප්‍රචාරය කිරීම චූදිත නිලධාරීන් එක් එක් පුද්ගලයා විසින් දැන්වීම ප්‍රචාරය කිරීම සිදු කර තිබෙන මුළු පාඩුව මේ ඔක්කොම විස්තර තියෙනවා අවසානයේ ගත්තම කෝටි 38 මාරයි ජාතික රූපවාහිනී මේ පහුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනී 44 පාවිච්චි කිරීමෙන් ජාතික රූපවාහිනී ආයතනයට වෙච්ච පාඩුව රුපියල් කෝටි 38 මාර ඒ පරීක්ෂණ වාර්තාව මේකේ තියෙනවා ගමනාගමන කොමිෂන් සභාව 170යි ජාතික තරුණ සේවා සභාව කෝටි 2යි ඒ විදිහට කෝටි ගණන් වලින් කරපු පාඩු මේ වාර්තාවේ තියෙනවා එතකොට දැන් මේවා සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා ගමනා හම්බන්තොට වරාය දීවර මංගල්ලේ මේ ඔක්කොම සම්බන්ධයෙන් තියෙනවා ඉතින් මෙතෙන්දී ගොඩක් අය ඉන්නවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කණ්ඩායම එදා අම්පාර දැයට කිරුල උත්සවයට වැසිකිලි හදනවා කියලා වැසිකිලි හදන්න කියලා දැයට කිරුල සල්ලි වෙන් කරගත්තේ තොරකා කවුද අම්පාර හිටපු නගර සභාවේ සභාපති අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අම්පාර ආසනේ සංවිධායක මේ මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඒතර මේ ඉන්දික නලින් ජයවික්‍රම. ඒතර යා තමයි මෛත්‍රීපාල මහතා සභාපති දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අද අම්පාරේ ප්‍රධාන සංවිධායක. ඒත ඔහුගේ චෝදනාව දැයට කිරුලට ඒ දීපු සල්ලි වැසිකිලි හදන්න දීපු සල්ලි ආයතනස පාවිච්චි කරනවා. ඉතින් මේ වාර්තාවේ තියෙනවා. මේ වාර්තාවේ තියෙනවා. මේ මේ ගොඩක් අය ජගත් පුස්කුමාර මහත්තයා එවැනි අය ඉන්නවා විමල් විග්‍රවංශ පීසිරි විජේනායක ජයන්ත සමරවීර මොහොමඩ් මුසම්මිල් ඊළඟට ප්‍රියංකර ජයරත්න පද්ම උදේසාන්ත මොහොමඩ් මුසම්මිල් ඉතින් මේ අය සම්බන්ධයෙන් තියෙනවා මෙතනින් ගොඩක් අය දැනට මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්කත් ඉන්නවා ඔබ දකිනවා වාහන අයිතාරස පාවිච්චි කිරීම ඒ වගේ දේවල් තියෙනවා ඉතින් බැසිල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා විදිහට ඔහුට අයත් නොමන ආරක්ෂක රථ පාවිච්චි කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුට නිලවසෙන් පාවිච්චි කරන්න පුළුවන් වාහන ප්‍රමාණයක් තියෙනවා ඒ ඉක්මවා පාවිච්චි කරන්න ඇමතිවරුන්ට අයිතියක් නැහැ නමුත් නීති විරෝධීව ඇමති ආරක්ෂාව ගැනීම අනුමත රථ සංඛ්‍යාව 3යි නමුත් අධිආරක්ෂක රථ 11යි මුළු රථ සංඛ්‍යාව 14යි ඒ ඇමති ආරක්ෂාව ඊළඟට ප්‍රභු ආරක්ෂණ ගන්න සිටියුත ප්‍රභු ආරක්ෂණ ගන්න 7යි හැබැයි නාවික හමුදාවෙන් කළ තිබුණා 64ක් යුද හමුදාවෙන් 84ක් තිබුණා බැසිල් රාජපක්ෂට 7 දෙනෙක් නියමිත එකට නාවික හමුදාවෙන් 64යි යුද හමුදාවෙන් 84 දෙනෙකුත් යොදාගත්තා ඔබ දැක්කා පහුගිය කාලේ නාවික හමුදාවේ නිලධාරියන් සාක්ෂි දීලා තිබුණා සමහර නිලධාරියන්ව නාවික හමුදාවේ නිලධාරියන්ව බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ සාරියේ හැට්ටකට ගහන්න ආරම්භ තිබුණා ආරක්ෂාව නෙමෙයි එයාලට තිබුණ ඩියුටි එක කොහේරි ගමනක් යනකොට බිරිඳගේ හැට්ටේට සාරියට හැට්ටේට කට්ට ගහන කට්ට අමුණන්නේ මේ ආරක්ෂකයා එහෙම තත්ත්වයට පත් වෙලා තිබුණා ඒවා
වහාම පරීක්ෂණ කළ දඬුවම් දෙය යුතුය ඒවා. ඉතින් මේ දේවල් ගැන වහාම පරීක්ෂණ කළ යුතුයි. ඉතින් මේකේ ගොඩක් තියෙනවා. ඇත්තම ගත්තොත් මේ වර්තාවේ කිසි අඩුවක් නැහැ. මේ වර්තාව මේකේ අතුරු අතුරු ලේකන පිටු 9000ක් විතර තියෙනවා. කතානායකතුමා කිව්වේ විල්බරෝක අරන් එන්න පුළුවන් විදියට බරක් තියෙනවා පාර්ලිමේන්තුවට එවපුවා කියලා. මන්ත්‍රීවරුන්ට ඔක්කොම පිටවත් කරන්න බැරි නිසා తాවකාලිකව CDA එකකට ගහලා දෙන්න. මේ මේව පිළිබඳවත් වහාම පරීක්ෂණ කළ යුතු වෙන නිසා පාර්ලිමේන්තුව විවාදය කඩිනමින් පැවැත්විය යුතු වෙන්නේ මේ කොමිෂන් වාර්තා දෙක පිළිබඳව. මොකද මෙතන දෙපැත්තම හොරු. උනුත්තරු මුනුත්තරු එදා කීපු එක හරියටම හරි. අද ඒක තවත් ඔප්පු වෙලා තියෙන්නේ. මේ දෙකේ බරත් සමානයි. මේ දෙකේ හැඩෙත් එක වගේ මේ හොරකම් වල වාර්තා මේ තියෙන්නේ. ඒ නිසා මේක කොහොමත් යට ගන්න දෙන්න බෑ. බැඳුම් කර කොමිෂන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු වාදයක් වගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ පාර්ලිමේන්තු වාදිකුත් මේ ලබන පෙබරවාරි 7 වෙනිදාට කලින් පාර්ලිමේන්තුව තුල තැබිය යුතුයි. ඒ එවැනි වාදකින් තමයි මේ තොරතුරු සම්පූර්ණාත්මව සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවට විවාදයේදී කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ රටේ ජනතාවට ඒ කරුණු අනාවරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කතා පැත්තකින් තියලා වැඩවලින් පෙන්න. ජනාධිපතිතුමා කඩුව කරකවනෝනේ. බොහොම හොඳයි. මේ දවස්වල ටිකක් සැරයි කතා ඡන්ද කාලේ. ඒත් ඔය සැර පහුගිය කාලේ තිබුණේ නැහැ. මේ වාර්තා බාර දීලා තින්නේ 2015. ඒතර එදා කඩුව තිබුණේ නැහැ. මම හිතන්නේ එදා මඩුවලෙක තිබුණේ. ඒත් එදා මඩුවලෙකින් තැළුවේ නැහැ මේවට. මේව රැක්කා. ඇයි ඒ? මේව රැක්කේ මේගොල්ලොත් එක්ක එකට දීග කරන්න කියලා හිතා. ඔබ දැක්ක මේ රටම දැක්කා. දෙගොල්ලෝ එකතු වෙන්න ගගා හිටියා. එකතු වුණා නම් මේ වාර්තාව එළියට එන්නේ නැහැ. හරි පැහැදිලි. ওই කණ්ඩායම් දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවයේ මෛත්‍රී පාර්ශවයේ දෙගොල්ලෝ එකතු වුණා නම් මේ වார்த்தාවක් අද එන්නේ නැහැ. ජනතාවට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක මෙච්චර කල් තීන්දුවක් නොගෙන තිබුණෙත්. ඒක තමයි ඇත්ත හේතුව. මොකද ගන්නවා නම් එතුමට තීන්දුව ගන්න තිබුණා. මඩුවලකින් තලන්න තිබුණා, කඩුවෙන් කපන්න තිබුණා, කොටන්න තිබුණා. හැබැයි මෙච්චර කල් කරේ නැත්තේ ඇයි? මොකද හිතන් හිටියේ එකතු වෙන්න. එකතුච්ච නැති ඉඳ තමයි පරක්කු වෙලා හරි මේ වார்த்தාව එළියට එන්නේ. දැන් එතුමා මේ වාර්තා දෙක සම්බන්ධයෙන්ම එතුමාගේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තු වාදයක් කැඳවුවොත් අපි සූදානම් ඒ වාදෙ මේ කරුණු ඉදිරිපත් කරන්න. අපි අපේ පාර්ශවයෙන් අපි ඒ එතුමාගේ අභියෝගය බාර ගන්නවා. අපි කියනවා වහම කැඳවන්න අපි තින්නේ එතන. දාගමතුමා කියනවා 8 වෙනිදායි 8-9 කියලා අපි එකට එකක නැහැ. ඒක තියන්න 8ට කලින්. මොකද 8 වෙනිදා තියලා වැඩක් නැහැ. අනිත් කාරණාව තමයි එදා මඩුවලිගෙන් තැළුවෙත් නැහැ, කඩුවෙන් කෙටුවෙත් නැහැ. හැබැයි එහෙම මේ රාජපක්ෂ කණ්ඩායම පහුගිය කාලේ හිටපු හොරු ගැන මේ වේදිකාවල ඇහෙනවා අපිට ගොඩක් කතා. හැබැයි එතුමාම ඊයේ පෙරේදා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් පැත්තේ ඉන්න කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ කියා ගන්න කණ්ඩායම ඒ 52 එනවනම් තමන්ගේ ගෙදර එලිපත්තට මං ඕන වෙලාවක ඒගොල්ලොත් එක්ක ආණ්ඩුව හදන්න සූදානම් කියලා. මේ 96 දෙනා එකතු වෙනවා නම් හෙට ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා. ඒ කියන්නේ මොකක්ද? මේ කැරම් බෝඩ් හොරු සතස හොරා කාපු කට්ටිය ලිත් ගහලා හොරා කාපු කට්ටිය මංගල දිවර මංගල්ල තියලා මේ රටේ ජනතාවගේ කෝටි ගණන් සල්ලි හොරා කාපු කට්ටිය ජාතික රූපවාහිනී ස්වාධීන රූපවාහිනී දැන්වීම ප්‍රචාරය කළ සල්ලි ගෙවන්න නැතුව හොරකම් කරපු කට්ටිය ඒ අයිතා ගනුදෙනු කරපු හොරුත් එක්ක දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවා ආණ්ඩුවක් හදන්න සූදානම් හෙට එන්න එලිපත්තට 96 දෙනාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදනවා. එක පැත්තකින් හොරු කම්බ හොරු කියලා පට්ට ගහනවා, හැම ගහනවා. අනිත් පැත්තෙන් කියනවා ඒ හොරුන්ට ආරාධනා කරනවා එන්න අපි එකතු වෙලා ආණ්ඩුවක් හදමු කියලා. ඉතින් මේවා මහා අපබ්‍රංශ. මොකද්ද මේ කරන්නේ? රටේ ජනතාව මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොරුනම් හොරුන්ට අදාළ දඬුවම් හොරුත් එක්ක එකට ආණ්ඩු කරන්න යෝජනා කරනවා නම් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක යහපාලනේ නෙමෙයි. දද මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒ මේ හොරුත් එක්කත් එකතු වෙලා ආණ්ඩු පවත්වනවා. ඉතින් හොරු එකතු වෙලා ආණ්ඩු පවත්වනවා. තේ කට්ටියට මේක කැත නැහැ. ඒක තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා හොඳට තේරුම් ගන්න. ඒ හොරුයි මේ හොරුයි එකතු වෙලා දැන් ආණ්ඩු කරනවා වගේම හෙට දවසේ ඔය කියන ආකාරයට තාපව ආපව හොරු එකතු වෙනවා. ගහට ගහක් මොරටු විදිහ එකතු වෙනවා වගේ මේ හොරු කණ්ඩායම එකට එකතු වෙලා දැන් මේ ඡන්ද කාලේ
वेदिकावल बोर चंडी पाट दानवा हेब चंदी पास आपो इकटे आन लक्ष्मण क्रियाल अमत्मा की तिमुने चंड चंदेट विरा बेनगनी चंदी पास आप इकटे आनवा देखें मुकद मेरा जनतावती रुंगा नोनी मेवागन कथाकरा मेवागन चंडी पाट दाने मैतिवर्ण कालेट वितरा क्रिया मार्गाने हरु रकिनो हरुंट विरुद्ध क्रिया मार्गाने इनसा यतुमा के हरुते कांडव कदन सूधा नम केला मेरा जनता वतरुंग दंग मे रट कोहट गिनी हदन सापिकेनो मेक वेनस्कर मेक वेनस्कर नाम मे हरु दिगोल्लो मेकट तेला परद नोनी एपराध किरी मे हेर मेरट वेनस्कर बेह ए वेनस्किरी सदा मे हरु कंड दिखम पराद किरीम जनता वगे वग की मौट पत्ते एक अभी दिगट में किया एफ सी आई डेकिंग अल्लाह सुदूषण कोमिसमें मे आंडे दंट पत्ती नमतूर संबंधी चौदना इधरपत्ना इतना पेहदिलीव अल्लाह सुदूषण कोमिसमें राजित सेनारत्न प्रियंकर जयरत्न लीलान पिर्रा इवगेम एच एम फौसी अमतूर हतर दिन संबंधी लिपिगुणु सकसुना इक्मनी अवसान वेच लिपिगुणु तमाय फौसी अमत्मा लिपिगुणु एनु युमाट इव नड़ुदेम इतुतु अदेन्े हई यदा फैल हदमी ये कटयुत कर्मी हिटपू हिटपु अध्यक्ष जनरल वर्य दिलरुख विक्रम सिंह महात्म्यव यतनी यतुमेटी अंडवण कड़ु कैरकुणे ये होरुंट विरुद्ध निमे अवंक नीति क्रियात्मक मेदिहत्च निलधारणीट विरुद्ध तो राज्य निलधारण्य टेदर अंडवना दूसन चोदना फैल के अटगेना मेवा हेम वेड दिंड बै मेवा अनिवार्य विभाग वेन्डोनी जनतावटत् मेवा मतक्कल दीयुतेनो मुकद एगोल्लंगे पेत्तेन उत्साह करनो मेवा यटगहन्न वहन्न अमतक्करन सा बनुंकर कमीशन वार्तावे मे पहुगे दूषण वंचा यटगहन बै मे देखम एक इनसा बनुंकर वंचाव कोयनो वगेम मे आंडु दनटमत्तिन्न समहर अमति वरुत् इवगेम अनिपेत्तट गिहिल्ला वाडिविला इन्न बहु हिटपु अमति वरुत् एआई पिलिबंदवत् ए आकार मे बरिम्म वहाम नडू क्रिया मार्ग अधिकरण क्रिया मार्ग गति सामान्य अल्लासो दूषण पणता पार्लिमेंट मंत्री वर्यकुट दूषण चोदना इलेवेला दूषण चोदना वट वरदि करवाणो ये पार्लिमेंट मंत्री वर्या हो वर्ये प्रजाइत्य हौसिकल हकी एक नीति एक महिंद्र राजपक्ष मंत्री वर्याट एकाई केली रमुकेल मंत्री वर्याट एकाई राजित सेनारत्न मंत्री वर्याट एकाई कोई मंत्री कनेक् पार्लिमेंट मंत्री दूर याक धारण कनेक् मे दूषण वल्ट चोदना लभूत ये चोदना लभ नोनाम के कुट अवसाने दंडुअम देनी बेंदी प्रजाइति हौसिकरा पुलवा हेम नीति अक्तियन ये नीति अगैन मे वार्ता भी संधान वेला तीन एक एक सिद्धियट अदालव पार्लिमेंट मंत्री वर उंट अल्लासो दूषण पणते अटते प्रजाइति हौसिकरी मे बलयाक तीन अखिल संधान कल तीन प्रमाण एक सिद्धि मेतन एक लुकुरकम अतन हुरक गुड़ाई इतना हुरकम गुड़ किंक मेकेदी लीदी इवे वटिनांगम विना स्ने अतटम एक क्यू मे कोता बेदुंकर कमीशन पील बंद कोता दिदास दासे अक्टोबर विसी अट इधर पत्त तो यदा क्यू नीतिपति ये वार्तावला नडुदान के इतकोट वैकिन आकार सी ई डी मगिन परीक्षण पोलिस मगिन परीक्षण आरंभकरा नाम दस दास अक्नो ये परीक्षण करान तिबुण इतने दंट मत प्रमाद इतना अद नवत नीति पत्यंकन ये परीक्षण आयकरण नी के अतम खाले अक्यान इतकोट इतमा की विधि हट हिटपु नीतिपति वर आकन विधि हट नवत अदाल डिपार्टमेंट मगिन परीक्षा कल नड़दान तवत्वृद्धक्तरेनवना
මේ ආණ්ඩුව තියන කල් මේ හොරුන්ට දඬුවම් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රමාදයට කවුද වග කියන්නේ? ඇයි මේ ප්‍රමාද කරන්නේ? මේක කලින් කළ යුතු තිබුණා. අපි කියන්නේ ඒ ඒ දැන් හරි ඉක්මනින් කරන්න. කවුරුද්දක්ද මාස දෙකෙන් තුනෙන්ද කියන එක ඇත්තටම තීරණය කරන්න පුළුවන් ආණ්ඩුවට. මොකද අපි දිගින් දිගටම කිව්වා මේ පිළිබඳව වෙනම අධිකරණ පිටවන්න කියලා. ඒක මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී දීපු මැතිවරණ පොරොන්දුව. දූෂණ වංචා ඝාතන පිළිබඳ හොයන්න වෙනම අධිකරණ පිටවනවා. ට්‍රයිල් එකක් බා ඒ අධිකරණ පද්ධතිය පිටවලා දවස ගානේ නඩු අහනවා. ඉතින් එහෙම අහනවා නම් පරීක්ෂණ කරන්න ඔච්චර කල් යන්නේ නැහැ. ඉතින් නීතිපතිතුමා කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන පොලිසියේ ක්‍රමවේදෙන්නේ. ඒව කඩිනම් කරන්න පුළුවන්. ජනතාව කියන්නේ ඒව කඩිනම් කළා කරන්න. තවුරුද්දක් ගත කරන්න එපා. ඊට කලින් CID එකෙන් පරිවර්ෂින් ඒ පරීක්ෂණ කළා ඉක්මනින් නඩු දා. ඉතින් මන්ත්‍රීතුමා මම දැන් ඔය එකට වසරක් යනවනම් අර 34ට අවුරුදු 34ක් නැතත් අඩු ගානේ 3-4ක්වත් යයි. දැන් ඒව ගොඩක් පරීක්ෂණ කළා තියෙනවා. දැන් මේ මේ තියෙන්නේ මං කියුවේ 2015 2016 මේ වාර්තා දීලා තියෙනවා. එතකොට සමහර ඒවා CID එකේ පොලිසිය පරීක්ෂණත් කළා තියෙනවා. එසච්චර කල්යන්නේ ඒක කරනවත් තමයි ඒක තමයි අපිත් ප්‍රශ්න කරන්නේ කවුද මේක නවත්තන්නේ ඉතින් හරි පැහැදිලි නේ මේ ආණ්ඩුවේ ඉන්නේ මේ නවත්තලා තියෙන්නේ නිලධාරීන් නෙමෙයිනේ නිලධාරීන් ඒ කටයුතු කරන්න ඇත්තටම කැමති නමුත් මෙතන දේශපාලන මැදිහත් වීම වලින් මේ මේව කඩිනම් වෙන්නේ නැහැ අග්‍රාමාත්‍යවරයා ළඟදී ප්‍රකාශයක් කරන කට කැපුවා මම නම් බලය සඳහා බොරු නම් කියන්නේ නැහැ කියන්නේ එතුමාම කිව්වා අර්ජුන මහේන්ද්‍රන් මේකට සම්බන්ධ නැහැ අර්ජුන මහේන්ද්‍රන් මෙතන කිසි වරදක් කළා නැහැ කියලා. හැබැයි කොමිසම කියනවා අර්ජුන මහේන්ද්‍රන් මේකට ඍජු වග කියන්න ඕනි. ඔහු වරදක් කළා තියෙනවා කියලා. එතුවා එතකොට එතුමාම බොරුවක් කියලා තියෙනවා. බොරු නැහැ කි බොරු කියන්නේ නැහැ කිව්වට. හොඳයි මම දැන් මම තව 90 ප්‍රශ්නයක් අහන්නම් මේ මේ විශේෂ පොඩක් එහෙම කිව්ලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කැබිනට් එකේ 30ක් පමණ ඉන්නට පුළුවන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව. නමුත් ඒක මේ අය උපක්‍රමශීලීව නැහැ. එකට වඩා අපි කණ්ඩායම් දෙක නම් තුන නම් අර 30 මැදිරා 45 කින්. දැන් 31 වෙනිදා වෙනකොට පසුගිය මාස මේක මේ අහෝසි වුණානේ අර ඒ කියපු කතන්දර. දැන් මේ 45 වළමුද අපි මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා මොකද ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය කැබිනට් අමාත්‍ය ධූර ප්‍රමාණය 30යි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමාණය 40යි සාමාන්‍ය තත්ත්වයට යටතේ ජාතික ආණ්ඩුවක් හදන අවස්ථාවේදී තමයි ඇමති මණ්ඩලේ වැඩි කරන්න පුළුවන් තියෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් ගිවිසුම අත්සන් කරා. ඒතර සන්දානයත් UNP එකත් ගිවිසුමක් අත්සන් කළා තමයි ජාතික ආණ්ඩුව හැදුවේ. ඒ ගිවිසුමේ වළංගු කාලය වසර 2යි. ඒක පහුගිය 31 වෙනිදාට ඉවරයි. ඒතකොට දැන් ජාතික ආණ්ඩුවක් නැහැ. ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලය මේ විදිහට වැඩි කරන් ඉන්න බෑ. ඒක වැරදි. වහාම මේ අමාත්‍ය මණ්ඩලය 30ට අඩු කළ යුතුයි. නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමාණය 40ට අඩු කළ යුතුයි. මොකද දැන් ජාතික ආණ්ඩුවක් නීතියට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතියට අනුව මේ පක්ෂ දෙකේ නිල කාලය ගිවිසුමේ නිල කාලය අවසන් එනිසා වහාම ඇමති මණ්ඩලයේ අඩු කළ යුතුය. එතකොට මේ යන මූල්‍යමය හානිය ජනතාවගේ මුදල් කවුද ආපසු ඒක කවුද ඒක අපිට හදලා දෙන්නේ කවුද මේ හානිය? දැන් තවම යනවනේ මේගොල්ලෝ වරප්‍රසාද අරගෙන ඔක්කොම. ඇත්තටම ගත්තොත් ඒ ගැන පරීක්ෂණ කරන්න වෙනම විභාගයක් කොමිසමක් අනාගතයේ කවදා හරි පත් කරන්නත් වෙනවා. මොකද අමාත්‍යවරුන්ගේ නිල කාලය අවසන් වෙලා වැඩිමත් කාලයක් හිටියොත් ඒක ජනතාවගේ මුදල් අවභාවිතා කිරීම. ඒ නිසා අමාත්‍ය මණ්ඩලයේ නීති විරෝධී විදියට කාලය දික් කරගෙන ඉන්නවා. ඒකට ඒක සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න අනාගතේ අලුත් කොමිසමක් ඇත්තටම පත් කරන්න ඕන. එහෙමනම් දැන් මේ වෙනකොට කැබිනට්ුවේ ගන්න තීන්දුව තීරණ අධිකරණයක පුළුවන් නේද අපිට ඒ අභියෝග ට්‍රැක් කරන්න මේක වළංගුද? එහෙමනම් ඔය නීති ඉදිරියේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද ව්‍යවස්ථාවට පටහැනිව අමාත්‍ය මණ්ඩලය වැඩි කරලා තියෙනවා. එතකොට නීති ඉදිරියේ මෙතන නීති විරෝධී කටයුත්තක් තියෙනවා. ඒක නීති ඉදිරියට ගිහිල්ලා ඒ ගැන සාධාරණයක් ගත හැකියි. එහෙමනම්
මේ බැඳුම් කරේ සිද්ධියටම අනිත් පැත්තට හරියන උපක්‍රම සීලීව සක්‍රීය මූල්‍ය කල්පනාකරන බලද ජනවාරි 19 වෙනිදා ගැසට් එකක් එනවා ඕනම අවස්ථාවක රජයේ අනුගමනයෙන් තොරව මහ බෙන්තුයාරි ගුරුවරන් ශ්‍රී ලංකාව දුරදිව පිටදෙනි තමන්ට අවශ්‍ය මුදල් ගන්න කියන දැන් මෙම නීති විරෝධී කැබිනට් තීන්දුවකින් මේ අනුමත වුණා නම් මේ මාසේ 19 වෙනිදා වෙනකොට අඩු ගන්න මේ මාසේ වෙන්න ඇති මේව ක්‍රියා කරන නිලධාරීන්ගේ ඉදිරියේදී මුණ දෙන්නවන කාරණා කොහොම වෙයිද ඔවුන් මේව ක්‍රියාත්මක කරන්න කොහොමද කරන්නේ ඇත්තටම ඒ ගැසට් එක සහ මේ තීන්දුව පිළිබඳ අවසන් නීතිමය තීන්දුව ලබා ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ එතකොට එතර නීතිමය ගැටලුවක් තියෙන බව පැහැදිලි නමුත් අවසාන අර්ථ නිරූපණය අධිකරණයෙන් ලබා ගත යුතුයි ඉතින් අධිකරණයගෙන තීන්දුව මත ඒ නිලධාරීන්ට සහ එවැනි වගකීම් දරපු අමාත්‍යවරුන්ට ගත යුතු ක්‍රියාමාර්ගත් අධිකරණයෙන් තමයි ලබා ගත යුතු වෙන්නේ එහෙනම් ඔබ මේ සඳහන් කරන්න මේ දිනවල කැබිනට් එකෙන් ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන එක සිවිල් පරිපාලන නිලධාරීන්ට මහත් ගැටලුවක් වෙයි ඔවුන් බය වී කරන්නේ ඇත්තම ගත්තොත් නිලධාරීන් නෙමෙයි මේකේ වගඋත්තර කාර්යෝ මෙවැනි වැරදි දේශපාලන තීන්දුවක් ක්‍රියාත්මක කරන දේශපාලක එනිසා අධිකරණයෙන් මේ පිළිබඳ සාධාරණ තීන්දුවක් තමයි ගත යුතු වෙන්නේ නැත්තම් ආණ්ඩුව පවත්තගෙන යනවා ආණ්ඩුවේ අමාත්‍ය දුර ප්‍රමාණය වැඩි ඒක ව්‍යවස්ථාවට පටහැනි නමුත් ඒ ඇමතිවරු දීපු තීන්දුව ක්‍රියාත්මක කරා කියලා අහිංසක නිලධාරීන්ගෙන් ඒකට පරිගණ්ඩ ගියොත් නැත්තම් ඒගොල්ලෝ වගේ උත්තරකාරය කරන්න ගියොත් මම හිතන්නේ ඒක සාධාරණ නැහැ රජ නිලධාරීන් ඇමතිවරු දෙන තීන්දුව తీරු ක්‍රියාත්මක කරනවා ඉතින් අමාත්‍යවරයා නීතිය අනුකූලද නැද්ද කියන එක අධිකරණයෙන් විමසන්න ඕනි ඉතින් අධිකරණයෙන් දෙන තීන්දුව මත තමයි ඒක දෙන්නේ හැබැයි නිලධාරීන් ඒකේ වගේ උත්තරකාරය විය යුතු නැහැ ඒක ඔබ කියන විදිහට එතකොට දැන් ඔබ අනිත් සත්‍යයන්වලදී කොහොම වංචා දූෂණ ගැන කතා කරන එකේ ඇයි මේ සම්බන්ධයෙන් සාමත්‍ය ආමාර්ගයකට ගියේ නැත්තේ නෑ දැනටමත් මේ පිළිබඳ නඩුවක් තියෙනවා මේ අමාත්‍ය මණ්ඩලයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජාතික ආණ්ඩු සම්බන්ධයෙන් උසාවි ගිහිලා තියෙනවා දැන්ට ගොඩක් කල් ඇත්තටම අපි පාර්ලිමේන්තුවේ මේ ගැන පහුගිය පාර්ලිමේන්තු 22 23 24 මේක බරපතල විදිහට ප්‍රශ්න කරා අපි ඇහුවා කොහොමද පවත්වා යන්නේ කියලා මේක පිහිටවන අවස්ථාවේදීත් ආන 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙන වචනේ වැරද්දත් ඇත්තටම එතනම වැරදි දැන් අපි එතන සිටම මේ ප්‍රශ්න කිරීම දිගටම කරනවා නමුත් අපේ බලය බලපෑම තීරණ වෙන්නේ අර ආණ්ඩුවේ ඉන්න ප්‍රමාණයත් එක්ක ඉතින් අපි අපේ උපරිමයෙන් අපි අපේ වක්කීම කරලා තියෙනවා മന്ത്രി වැටුම් ගෙවන්නත් කෝටි 70කට තව ණයක් දාන්නේ ප්‍රාදේශ බාලුත් മന്ത്രിවරු වැඩි වෙන එකට ඇත්තටම ඒකට මුදල් වෙන් කරලා නැහැ ඒතර ආණ්ඩුව පහුගිය අයවැය ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට සැලසුමක් තිබුණා නම් ආණ්ඩුවට තිබුණා වගකීමක් මේ අවුරුද්දේ മന്ത്രി දූර ප්‍රමාණය වැඩි වෙනවා එතකොට මේ වැඩි වෙන අයට අලුතෙන් වැටුප් ලබා දිය යුතුයි ඒ සඳහා කෝටි ගාණක් වියදම් වෙනවා ඒක පහුගිය අයවැයට ඉදිරිපත් ඇතුළත් කළ යුතුව තිබුණා නමුත් ආණ්ඩුව එහෙම කළා නැහැ ඒත් ඒකෙම තේරෙනවා මේ ආණ්ඩුව වැඩ කරන්නේ සැලැස්මකට නෙමෙයි කියලා දැන් තමයි මතක් වෙන්නේ පඩි ගෙවන්න සල්ලි ඕනේ කියලා එතකොට දැන් පඩි ගෙවන්න සල්ලි ගන්න අය පරිපූර්ණ ඇස්මෙන්තු දාන්න ඒක ඒ නිසා අර ආණ්ඩුව කියන්නේ අපි ආර්ථිකය කළමනාකරණය කරනවා සැලැස්මකට කියලා එහෙම එකක් නැහැ मे विवस्थावनोनुत् जनाधिपतिवर्ण्य यदा पुरंदूना मे अहोसीकर्ण किल यदा किए दिन सीयतुत मे कहोसीकर्ण किल मैत्रिपालसेन पदुअपेक्षक यदा जनतावट पुरंदूने පළවෙනි දින සිය තුල මේක අහෝසි කරනවා මට මේක අහෝසි කරන්න බලය දෙන්න කියලා බලයට පත් වුණාට පස්සේ අවුරුදු ප්‍රමාණය 6 5 වුණා එතකොට කිව්වා පහත් වැඩි මට හතරක් ඇති කියලා නමුත් ඊයේ පෙරේදා ආපහු 5 6 කියලා දික් කරගන්නත් උසාවි ගියා අහන්න ගියා ඉතින් ඒකෙන් පේනවා කියපු දේ කරන්නේ නැහැ කියලා මැතිවරණ වේදිකාවේ කිව්වට එතුමා විධායක ක්‍රමය අහෝසි කරනවා කියන සහතික දැන් මේ රටේ ජනතාවට නැහැ ඊයේ පෙරේදා මාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඇහුවා ඒ ප්‍රශ්නේ නැවත ඉල්ලනවද නැද්ද කියලා එතුමා කිව්වේ තාම මේ ගැන තීරණයක් නැහැ කියලා. හැබැයි එදා කිව්වේ නැහැ. එදා කිව්වේ නැහැ. මං ආපහු එන්නේ නැහැ ජනාධිපතිවරණ. දැන් කියනවා තාම මේ ගැන තීරණයක් නැහැ. එතකොට
එතුමා වචන වෙනස් කරලා තියෙන්නේ. ඒස ජනතාවට ඒ පොරොන්දුව ඉටු කරයි කියන විශ්වාසය දැන් බිඳිලා තියෙන්නේ. ඔය නීති විරෝධී කැබිනට් ක්‍රෝ පිළිබඳව ඔබතුමාලා ජාතිපේ හැටියට ප්‍රමාණවත් විරෝධතාවයක් මතකොල්ල මැදිහත් වුණා කියලා හිතේ විශ්වාසයක් තියෙනවා. පැහැදිලිවම අපි තමයි මේ ප්‍රශ්නේ මතු කරේ. මේ ප්‍රශ්නේ පෞගිය දවස්වල ගිය සතියේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ නැවත ප්‍රශ්න කළා. මේ ප්‍රශ්නේ මතු කරෙත් අපි මේ සංවාදයේ නැවත ඇති කරෙත් ජනතා විමුක්ති පෙරමුණ අදත් අපි එය වැරදි කියන එක තව පැහැදිලිව කියන. කුමන හේතුවක් නිසා හෝ ඒක පේන්නේ නැහැ. සමාජගත වුණා මදි ඔබතුමාලගේ මැදිහත් වීම. ඒ නිසා සැකයක් මතුවලා තියෙනවා. විපක්ෂ සංවිධායක පයින් දෙකවත් තට්ටුවේ කියලා හත් දෙනතු ඉන්නවද කියලා. මම ඉස්සෙල්ලා කියපු ටික ওই මාධ්‍යෙන් ප්‍රචාරය කරා නම් ජනතාව දැනගන්න. ඒ නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපි නගපු හඬ ඔබේ මාධ්‍යෙන් ජනතාවට දැනුවත් කරන්න. එතකොට ওই ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ.